හෙට වෙනකොට සමහර විට හෙට ඉඳන් පටන් ගන්න ඉඳන් නැහැ උද්ඝෝෂණ රැල්ලක්. හෙට ඉඳන් පටන් ගන්න ඉඳන් නැහැ පොල් ගහන්න ක්‍රිකට් ටීම් එකට. මහින්දානන්ද මැතිතුමා දෙබරට ගලක් ගහලා තියෙනවා මේ වෙලාවේ. හරිම බරපතල ප්‍රකාශයක් එතුමා විසින් අවුරුදු 9කට පස්සේ ලෝක කුසලානේ තියලා අවුරුදු 9කට පස්සේ එතුමා විසින් දැන් කියනවා අපේ ලංකාවේ හිටපු යම් යම් උදවිය ඔහු කෙලින්ම ඇඟිල්ල ඔහු නොයෙකුත් අය ගැන කියනවා හැබැයි ඔහු නිකන් කෙලින්ම ඇඟිල්ල තාම කාටවත් හරියටම දික් කරන්නේ නැහැ. ඔහු කියනවා මැච් ෆික්සින් එකක් සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ අපේ ලංකාවට ලැබෙන්න තිබ්බ ලෝක කුසලානේ ඉන්දියාවට විකුණුවා කියලා පැහැදිලිවම කියනවා. අවුරුදු 9කට පස්සේ. ඒවකට 2011 ආණ්ඩුවේ වර්තමාන අගමැති තමයි ජනාධිපති. ඔය කතා කරන මහින්දානන්ද මැතිතුමා තමයි ක්‍රීඩා ඇමති. දැන් මෙතන ඔහු මේ කියන්නේ සත්‍යයක් නම් අපි සියලු දෙනා මේ රටේ කිසිම පක්ෂපාත ජාති ආගම් ભેදකින් තොරව අපි ක්‍රිකට් තමයි අපේ මුළු ඇඟේම අපේ නහරවල දුවන අපේ රට ගැන තියෙන අපේ රට ඉහළටම ඔසවලා තිබ්බ ක්‍රීඩාව. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩකයන් දැන් ලොකු අමාරුවක වැටලා තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය ලොකු අමාරුවක වැටලා තියෙනවා. හැබැයි දේශපාලඥයන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මෙතන තියෙන ගැටලු කීපයක් තියෙනවා. දැන් මෙතුමා කියනවා ඊයේ මම දැක්කා මේකට ක්‍රිකට් ක්‍රීඩකයෝ අදාළ නැහැ. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලය අවසාන මොහොතේ ක්‍රීඩකයෝ 4 දෙනෙක් මාරු කරා මටවත් කියන්න නැතුව කියලා. ඒක හිතාම බරපතල ප්‍රකාශයන්නේ. ඒවකට හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රබල ජනාධිපති කෙනෙක්. එයත් එක්ක මේ අපේ ආණ්ඩු කාලේ වගේ සීම සෙල්ලම් කරන්නත් බෑනේ. ඒතර එයාගේ යටතේ හිටපු ක්‍රීඩා ඇමති කියනවා මගෙන්වත් අහන්න නැතුව මේක වෙනස් කරා කියලා. ඒක පිළිගන්න පුළුවන් සත්‍යයක් නෙවෙයි. මොකද කිසිම තැනක ක්‍රීඩා අමාත්‍යතුමාගේ අවසරයකින් තොරව ওই දේවල් කරන්න බෑ. ඊළඟට දැන් ওই ක්‍රිකට් ක්‍රීඩකයෝ සාමාන්‍යයෙන් ওই වගේ ක්‍රිකට් විශේෂයෙන්ම ලෝක කුසලානය වගේ තැනකදී ස්කොඩ් එකට සාමාන්‍යයෙන් පළවෙනි වටේ 30 දෙනෙක් වගේ තෝරගෙන එතනිනුත් ඉන්න හොඳම කට්ටිය පෙරලා 20ක් 18ක් තෝරගෙන එතනිනුත් 15ක් තමයි තෝරගන්නේ. එතකොට ඔය ඔක්කොම net ball ගහපු අය නෙවෙයිනේ. ඔය ඔක්කොම ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙලා ලකුණු ලැයිස්තුවේ performance ලැයිස්තුවේ ඉහළම ඉන්න කට්ටිය තමයි ලෝක කුසලානයක් වගේ දෙයකට තෝරගන්නේ. ඒතර ඔය හැම කෙනාම ගෙම මංගල තරඟත් නෙවෙයි ඕවා. ඕවා ජාත්‍යන්තර මේ ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර පිට්ටනි වල මේ ක්‍රිකට් ගහපු අයව තමයි මේ වැඩේට තෝරගන්නේ. එතකොට එතුමා කියන විදිහේ හැටියට දැන් අලුතින් 4 දෙනෙක් දැම්මත් ඒ 4 දෙනත් මේ චග්ගුඩු මේ සෙල්ලම් කරපු අය නෙවෙයි. ඒගොල්ලෝ ක්‍රිකට් ජාත්‍යන්තර මට්ටමේ සෙල්ලම් කරපු හොඳටම ස්කෝර් බෝඩ් එකේ ඉස්සරහම ඉන්න කට්ටිය තමයි ඔය වලට දාන්නේ. එතකොට අවසාන 15 දෙනා තෝරගන්නකොට ඒ 15 දෙනා තෝරගන්නේ එදාට ඒ තියෙන කාලගුණය පිච් එක එතකොට ඒ තියෙන ඒ රටේ තියෙන ඒ තත්වයක් එක්ක ඒගොල්ලන්ගේ performance එක බලලා තමයි හොඳටම මේ හොඳම solid හොඳම කට්ටියක් තමයි මේකට තෝරගන්නේ. ඉතින් එතකොට මෙතුමා කියනවා හරි ක්‍රීඩකයෝ නෙමෙයි මේක මේ පාලක මණ්ඩලයෙන් පොඩි මේකක් තමයි මේ කරේ කියලා එතුමාට සැකයක් තියෙනවා නම් match fixing වගේ එකක් කවුරු කරත් අවසානයේ පිට්ටනිය සෙල්ලම් කරන්න ක්‍රීඩකයෝනේ. එතකොට මැච් ෆික්සින් වගේ එකක් අර පාලකයෝ වේවා දේශපාලඥයෝ වේලා කවුරු කරත් අවසානයේ ක්‍රිකට් ගහන්න ක්‍රීඩකයෝ නම් මෙතුමා කියන විදිහට ක්‍රීඩකයේ කණිවාරයකට සම්බන්ධ වෙන්න එපයි. නැතුව ක්‍රීඩකයෙක් දන්නේ නැතුව ෆික්ස් කරන්න බෑනේ මැච් එකේ. කියන්නේ ඔයා මේ ගාන ගහලා ඉවර ගහලා අවුට් වෙන්න ඕනේ. දැන් මැච් ෆික්සින් කියන්නේ ඒකටනේ. මේ ගාන ගාලා අවුට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රමාණය ඔයා මෙතනින් මේ විකට් මෙච්චරක් ගන්න ඕනේ. නැත්නම් විකට් ගන්න නැතුව ඉන්න ඕනේ. ඔය වගේ කතන්දර කියන්න කියන්නේ ක්‍රීඩකයෙකුත් ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් මේකට සම්බන්ධ වෙන්න එපා මෙතුමා කියන විදිහ හැටියට. නැත්තම් කොච්චර ක්‍රිකට් පාලක මණ්ඩලය මේක ෆික්ස් කරන්න හැදුවත් දේශපාලකයෝ මේවා කරන්න හැදුවත් අවසානයේ ග්‍රවුන්ඩ් එක උඩ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම්ගන්න අපේ ක්‍රීඩකයෝ. මෙතුමා මේ කියන කතාව ඉතාමත් බරපතලයි. එදා දවසේ මැච් එක ඔබ බැලුවා නම් අපේ සංගක්කාර සහ මහේලගේ මූණවල වල තිබ්බ ඒ දුක, ඔවුන්ගේ තිබ්බ කනගාටුව අපි මේක පරාජය වෙනකොට ඔවුන් හදවතින්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරපු බව ඉතාමත් හොඳට එදා තප්පරෙන් තප්පරේ මැච් එක බලපු කෙනෙක් විදිහට ඕන කෙනෙක් තේරෙනවා. අනිත් එක ෆයිනල්ස් වල ෆස්ට් ඉනින්ග්ස් වල මහේල ජයවදන ලකුණු 100ක් ගහනවා. මේක මේ ක්‍රීඩකයෝ දැනගෙන ෆික්ස් කරා නම් ඒ මිනිස්සු එච්චර මහන්සිලා ලකුණු ගහන්නේ කොහොමද? අනිත් එක හොඳට මතක තියාගන්න මහින්දානන්දවත් මහින්ද රාජපක්ෂවත් මේ අපිවත් මේ රටේ නම කවදාවත් ජාත්‍යන්තර ගෙනියලා නැහැ. හරිද? ඔය ඉන්න දේශපාලඥයෝ ජාත්‍යන්තරේ රටගෙන ඉල තියෙනවා නම් මේක මේ ණයබරෙන් යුක්ත චීනේ කොලනියක් වෙච්ච මේ අන්තිමටම සෞතු ආර්ථිකයක් තියෙන රටක් විදිහට තමයි ලෝකේ අපේ රට දන්නේ. ඒකත් දේශපාලඥයෝ නිසා. හැබැයි අපේ රටට පොඩි හරි ගෞරවයක් තියෙනවා නම් තියෙන ඔය මහෙල්ල සංගක්කාරලා අපේ ක්‍රිකට් ටීම් එක නිසා. ඒකට ඇත්ත. එතකොට මෙච්චර රට උඩට තියපු කියන අපි මේ දේශපාලඥයෝ අවුරුදු 70ක් තිස්සේ රටට කරපු කියන්නේ මේ කරපු දෙයක් සමාන කරන්න බෑ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කරපු. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කරපු දෙයින් අංශු මාර්ථයක දෙයක් රට ඉස්සරහට ගෙනියන්න අපේ රටේ එකම ওই කෑ ගහන එක දේශපාලඥයෙක්වත් කළා නෑ අපි ඇතුළුව. හරිද? එතකොට අපේ රට අද මුළු ජාත්‍යන්තරම අඳුරන්නේ අපේ ටීම් එක නිසා. ඒතකොට මෙච්චර දෙයක් කරපු මේ කොල්ලෝ ටිකව මේ වගේ තත්ත්වයකට පත් කරපු එක අද රට ඉස්සරහා මේ වගේ දෙතුන් පාරක් බලන ප්‍රේක්ෂකයා හෝ ජනතාව දෙතුන් පාරක් වුන් ගැන ප්‍රශ්න කිරීම හරි මේක හරි බරපතල ප්‍රශ්නයක්. මේ මහින්දානන්ද මහත්මයා මයිකයක දෙබරකට ගලක් ගහුවා වගේ වැඩක් මේ කරේ. ඇත්තටම කොඩිම කියනවා නම් ඔබ දන්න මේ ප්‍රභාකරන් පවා අපි මුළු ලෝක රටක්ම අපි මුළු රටක්ම මේ අපි හැමෝම උහුට ප්‍රභාකරන් කියන චරිතයට අපි වෛර කරනවානේ. හරි අපි හැමෝම රටක් විතර උඩ වරක. හැබැයි ඔහුත් 1996 World Cup එක මේ දිනපු වෙලාවේ සතුට වැඩි කමට අහසට වැඩි තිබ්බා. ඒ කියන්නේ මිනිහා තාස්තවාදයක් වුණත් මිනිහත් මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න. ඒකයි මම කියන්නේ මේ ලංකාවේ හැම කෙනාම මේ ක්‍රිකට් ක්‍රීඩකයට ආසයි. ආදරේ. එතකොට මෙච්චර දෙයක් මේ රට වෙනුවෙන් කරපු මේ මිනිසුන්ට මේ දේ කරන එක හරි බරපතලයි. මට මෙතනින් කාරණා දෙකයි වැටහෙන්නේ. එකක් මහින්දානන්ද මහත්මයා මේ දැන් ඔබට මම එදත් ඇවිල්ලා ප්‍රෙස් එකේ දීගුවා ගෝඨාභය මහත්තයා මුදල් අමාත්‍යාංශින්න උදවියට කෑ ගහපු එකෙන් මහ බැංකුවේ කට්ටියට කෑ ගහපු එකෙන් තමයි ඒගොල්ලන්ගේ කැම්පේන් එක පටන් ගත්තේ කියලා. මේ කැම්පේන් එකේ කොටසක් කියලායි මට දැනෙන්නේ. මොකද මේගොල්ලන් අවුරුදු 9ක් තිස්සේ මේක බලාගෙන ඉඳලා දැන් එළියට මේක කියන්නේ මේ ඡන්දයක් ඔන්න මෙන්න තියෙද්දි මේක මේ මේගොල්ලන් මිනිසුන්ගේ මනසත් එක්ක මේ සෙල්ලම් කරන්නේ. අනිත් එක තමයි ඔබ දැක්ක බඳුළු කුරුවදන මැතිතුමා හෝමගම ක්‍රීඩාංගණය හදන්න හිඟා කාලා හරි හදනවා කිව්වා. මේක හදනවා කියපු ගමන් පළවෙනියටම මේකට විරුද්ධ වුණේ සංගක්කාර මහත්මයයි මහේල මහත්මයයි. හේතුව ඔවුන් කියන එක හරි සාධාරණයි. මේ රටේ පාවිච්චි නොකරනත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ඕන තරම් තියෙද්දි මේ වගේ ලොකු මුදලක් මේ ක්‍රීඩාංගණයකට වැය කරන්න ඕනේ නැහැ. ඔබලට ඇත්තටම ක්‍රීඩා වෙනුවෙන් දෙයක් කරන්න ඕන නම් පුංචි දරුවෝ ඉන්නවා හොඳට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකව ඕන් වෙනුවෙන් දෙයක් කරන්න කියලා මේ ක්‍රීඩකයෝ දෙන්නම කිව්වා. මොවුන් දෙදෙනාටම දේශපාලනයක් නැහැනේ. මොවුන් හැම අවස්ථාවකම මොන ආණ්ඩුව ආවත් ක්‍රීඩාවට යම්කිසි අගතියක් වෙන දෙයක් කරනවා නම් හෝ ක්‍රීඩාවට සුගතියක් වෙන දෙයක් කරනවා නම් හැමදාම ඔවුන් අසාධාරණයට පහරින් පහර ගහනවා. සාධාරණයට ඔවුන් හිස නමනවා. ඔවුන් හැම අවස්ථාවකම ඒක කරලා තියෙනවා. ඔවුන්ට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. හැබැයි දැන් මේ කරපු වැඩෙන් මේගොල්ලන්ගේ මොකක් හරි ප්ලෑන් එකක් තිබ්බනම් මේ හෝමගම ක්‍රීඩාංගණයෙන් යම්කිසි හොඳ කුට්ටියක් සාක්කුවට දාගන්න ඒක බැරි වුණානේ. මට හිතෙන්නේ මේ වෙලාවේ දැන් ඔයගොල්ලන් දන්නවනේ දැන් මේ පොහොට්ටු ඔඩියන්ස් එක ඒ ඔඩියන්ස් එකේ තියෙන මානසික தත්ත්වය පේනවනේ. දැන් ඊයේ බඳුල ගුණවදන මැතිතුමා කිව්වනේ අර නැවක ගියපු මේ අර මේ ලිප් මොනාද පිට රටවල් වලින් එවපු මේ මොනාදනේ ලිපි නේද ලිපි වල ලිපිනේ මැකිලා කියලා වතුර වැදිලා. ඉතින් එයා ඒ හරිය කියන කතාව. මොකද එයා එයාගේ ඔඩියන්ස් එකට අවශ්‍ය මියුසික් එක දෙනවා. දැන් අපිටම වීලු වුණාට ඒක පිළිගන්න පිරිසක් ඉන්න නිසා නේද? දැන් මට ඇත්තටම කනගාටුයි මේ මිනිස්සයකින් ඉගෙනගත්ත පිරිසක් ඇතිනේ කවුරු හරි. මේ මිනිස්සු ලෝකේ කොහෙද දන්නේ? බඳුළු කුණාතර මැතිතුමා ගුරුවරයන් ඉස්සර. එයා උගන්වපු පිරිස ලෝකේ කොහෙ ඉන්නව මොන තැන්වල ඉන්නවද දන්නේ ඔය වගේ මොලේකින් ඉගෙනගත්ත කට්ටිය. කෙසේ වෙතත් මං කියන්නේ දැන් මෙතන භයානක තත්ත්වය මේකයි. දැන් අපි දන්නවා අපේ හිතට හරි කනගාටුයි මේ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ කරන චෝදනාව. හැබැයි මේක පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ඒකනේ ඒගොල්ලන් කවදාවත් ඒගොල්ලෝ පාර්ලිමේන්තු මැතිවරණ වෙද්දී ඔය කියන ගොන් කතාවල හැටියට එහෙනම් ගෙදර ඉන්න එපයි. ඒත් ඒගොල්ලෝ දිනනවනේ. ඒ කියන්නේ ඒවා පිළිගන්න පිරිසකුත් ඉන්නවා. එතකොට මම මහින්දානන්ද මැතිතුමා මේ කියපු ප්‍රකාශයත් එක්ක අපි ජාතික වීරයෝ විදිහට සැලකපු අපි මෙච්චර ආදරය කරපු කුමාර සංගක්කාරය මහේලා යතුරු ක්‍රිකට් ටීම් එක හෙට වෙනකොට මේ රටේ මිනිසුන්ට පෙන්වන්න බැරි දේශද්‍රෝහී වෙන එක අපිට නවත්තන්න බෑ. හෙට වෙනකොට සමහර විට හෙට ඉඳන් පටන් ගන්න ඉඳන් උද්ඝෝෂණ රැල්ලක්. හෙට ඉඳන් පටන් ගන්න ඉඳන් පොල් ගහන්න ක්‍රිකට් ටීම් එකට. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ක්‍රිකට් ටීම් එකේ මෙතන කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපි මේ වෙලාවේ සත්‍ය දකින්න මම නම් මේ වෙලාවේ ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදිහට මේ කතා කරන්නේ. මම නම් කියන්නේ මේ වෙලාවේ ඇත්තටම එදා තරඟයේ මේ ජයග්‍රහණය කරපු පුළුවන් නම් ඇත්තටම නැවත තරඟයේ මොකක් හරි channel එකකින් පෙන්විය යුතුයි. අපේ කට්ටිය නැවතත් බලාගන්න මේ කොල්ලෝ ටික කොච්චර මහන්සි වුණාද කියන එක. අනෙක් එක තමයි මේ තරඟයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ටික එළියට ඇවිල්ලා දැන් කතා කරන්න ඕනේ. මේ කරන චෝදනාව හරි වැරදි. මේ හරි භයානකයි. මොකද අපිට තියෙන එකම ගැලවුම ක්‍රිකට් විතරයි. මේ ලංකාවේ හැමදේම පහළට වැටලා තියෙනවා. අපේ මේ ලංකාවේ ගණ්ඩ කිසි දෙයක් නැහැනේ. පිට රටකින් මේ ජාත්‍යන්තරේ අපේ දිහා බලන්න හේතුවක් නැහැ. හැබැයි අපේ ටීම් එක කොහරි තැනක ක්‍රිකට් ගහනවා නම් ජාත්‍යන්තරේ channel එකකින් ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලින් හරි එක බලනවා. ඒතර ලංකාව කියන එක සැරින් සැරේ හරි මතක් වෙන්න අපිට හේතුවක් තියෙනවා. ඉතින් ඒකත් ඇති කරන්නයි මේ හදන්නේ. ඒ නිසා මට මම ඉස්ලෝගේ කාරණා දෙකයි. එකක් මහින්දානන්ද මැතිතුමා මේ කරන්නේ මොකක් හරි කැම්පේන් එකක්. එහෙම නැත්නම් දෙවෙනි එක ඔබට මතකයිනේ දැන් මේ මහ බැංකු නිලධාරීන් ඉස්සරහ ගෝඩාබේ මහත්තයා හරියට කෑ ගැහුවා. ඒ කෑ ගැහුව ඇත්තට මහ බැංකු නිලධාරීන්ට වඩා මුදල් ඇමතිටනේ. එයා එකෙන් පණිවිඩයක් දුන්නා මේ මිනිහා ඉන්නකම්. يعني අගමැති කියන මේ මිනිස්සයා ඉන්නකම් මට මේක කරගන්න බෑ. කියන එක තමයි මේ පණිවිඩය දුන්නේ. නැත්තම් මොන ඒ කියන්නේ ඉස්සරහට මැතිවරණයක් වෙනවා මැතිවරණයක් තියෙද්දී මහ බැංකුවේ කට්ටිය ගෙන්නලා අයියට බැනගන්න බැරි එක මහ බැංකුවේ කට්ටියට බැන්නා. එතකොට දැන් මහින්ද ආනන්ද මැතිතුමත් මේ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ වෙච්ච සිදුවීමක්. මේ මහින්ද මහත්තයා දේශපාලනයෙන් අයින් කරන්න ගහන වෙන ගේමක්ද දන්නෙත් නැහැ. ඒකත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. මොකද හරිම භයානක 2011 දී හරිම ප්‍රබල රජයක් මේක. ඒ වගේ රජයක් ඇතුලේ මේ වගේ දෙයක් වුණා කියලා ක්‍රීඩා ඇමතිම කියද්දි ලැජ්ජ වෙන්න ඕනේ. ක්‍රීඩා ඇමති කියන මම හරි වගකීමෙන් කියන්නේ මම එතකොට ක්‍රීඩා ඇමති මැච් ෆික්සින් උනාලු. ඇත්තට මෙහෙම කියන්න ලැජ්ජාවක් නැද්ද ක්‍රීඩා ඇමතිට? තමුන්ගේ විෂය බාර දෙයක් සිද්ද මේ කියන්නේ මැච් ෆික්සින් වගේ දෙයක් තමුන්ගේ විෂය බාර ඇමති කියනවද? ඒක වලක්ව ගන්න නැතුව. ඉතින් ඒ නිසා මම නම් කිසිසේත්ම හිතන්නේ මේක මේ සුළුවට තකන්න හොඳ නැහැ. මම ඉල්ලා සිටිනවා මේ රටේ පක්ෂපාත ભેදයකින් තොරව ක්‍රීඩා ලෝලින්ගෙන් අනේ කරුණා කරලා මේ ක්‍රිකට් ටීම් එක වෙනුවෙන් හිට ගන්න දේශපාලනේ මේ වෙලාව අමතක කළා. මොකද මේ මිනිස්සු අපේ ක්‍රිකට් ටීම් එකට තරම් මානසික වදයක් දෙන්නේ නැහැ කිසිම ක්‍රිකට් ටීම් එකකට. අපේ ක්‍රිකට් ටීම් එකට රිසෝසස් නැහැ. හරිද? හරියට මේ ප්‍රැක්ටිස් කරන්න හොඳ මනසක් හදන්නේ නැහැ මේ අපේ දේශපාලඥයෝ. එක්කෝ බඩ වැඩි කියනවා, එක්කෝ දුවා ගන්න බෑ කියනවා. පිට රටවල් වල එහෙමද? පිට රටවල් වල ක්‍රීඩකයන්ට දෙන අවස්ථාවන් බලන්න. ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න හොඳ මානසිකත්වයක් දෙනවා. හැම වෙලාවෙම ඒ ක්‍රීඩකයන්ව උඩරිම උඩ තැන තියලා ඒ ක්‍රීඩකයන්ට අභිමානයක් දෙනවා. අපේ රටේ මෙච්චර දෙයක් අපේ රටට මේ ක්‍රීඩිතියක් ගෙනලා දීපු ටීම් එකට දැන් මේ දීලා තියෙන මානසික මේ ආතතිය බලන්න. ටීම් එකේ ඉන්න මිනිස්සුන්ට හිතනවා දින අයියෝ ඇයි අපි මේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ අපිට මේ වගේ නම් දේවල් අහන්න වෙන්නේ අවසානයේ කියලා. ඉතින් ඒ නිසා මේක පිළිබඳව ඉතාමත් මේක බරපතල ප්‍රකාශයක්. මේ පිළිබඳව එතුමාට මහලොකු දෙයක් නැහැ. ICC එකට දැනුම් දුන්නා නම් මුල සිට අග දක්වා මේකේ සියලු දේ හොයයි. ඒ නිසා මේ වෙලාවේ මේ හරිම මේ ඡන්දයක් ලං වෙලා මේ කරපු බරපතල ප්‍රකාශය අපි ඉතාමත් නින්දිත ප්‍රකාශයක්. මේක අපි හෙලා දකින්න මේ වෙලාවේ අපි ක්‍රිකට් ලෝලීන් විදිහට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි පක්ෂපාත ભેදකින්.